සිහිනගෙනන කුමාරිය ටෙලි නාට්‍යෙන් අරඹන අපි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි සත්සරණ කියලා කියන්නේ. අම්මත් නැති ජගත්ගේ ළමයි 7 දෙනාට අම්මෙක් වගේ ආදරය කරන්නේ සත්සරණ විතරයි. කොහොම වුණත් මේ දවස්වල බංගලාවේ ඇති වෙලා තියෙන්නේ තරම් හොඳ තත්ත්වයක් නම් නෙමෙයි. චාර්ල්ස් ලොකු මහත්තයව රවට්ටගෙන ෂෙරින් එක පැත්තකින් බංගලාවේ දේපල ලබා ගන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් හෙක්ටර් තමන්ගේ නංගි ටානියා ලවා ජගත්ව රවට්ටගෙන බංගලාවේ දේපල ලබා ගන්න උත්සාහ කරනවා. මේ හැම දෙයකින්ම ගොඩක් අසරණ වෙලා ඉන්නේ ජගත්ගේ දරුවෝ 7 දෙනා. ටානියා නැවත බංගලාවට පැමිණීමත් සමග ෂෙරින් සහ ටානියා අතර ගැටුම් ඇති වේවි. තමන්ට වඩා තවත් කෙනෙක් ලස්සනට ඉන්නවා දකින්න ෂෙරින්ගේ අති අකමැත්තත් මේකට ප්‍රධාන හේතුවක් වෙනවා. කොහොම වුණත් අවසානයේදී ෂෙරින් වගේම ටානියත් මේ බංගලාවට රිංග ගත්තේ මොන අරමුණින්ද කියලා තේරුම් ගන්න චාල්ස් ලොකු මහත්තයාට හැකියාව ලැබෙනවා. මේ වෙනකල් තමන් හැසිරුණු විදිය ගැන චාල්ස් ලොකු හාමු ලැජ්ජාවට පත් වෙනවා. ළමයින්ට ඇත්තටම ආදරය කරන සත්සරණිව ජගට්ට බන්දලා දීලා ජගට්ට අයිති වෙන්න ඕන දේපල සේරම ජගට්ට පවරලා දෙනවා. තමන්ගෙන් සිද්දුණු වැරදි තේරුම් ගන්න චාල්ස් ලොකුහාමු අවසානයේදී තමන්ගේ මුණුබුරු මිනිපිරියන් සමග සතුටින් කාලය ගත කරාවි කියලා අපිට හිතන්න පුළුවන්.